ඊස්රායිල් රැකියා සඳහා පිටත් වන තවත් කණ්ඩායමකට ගුවන් ටිකට් පත් ඉරිණමීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කුමන චෝදනා එල්ල කළද ඊස්රායිලේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල නතර කරන්නේ නැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. ෘජුකාර්මික ක්ෂේත්‍රයට දහ දහසක පමණ පිරිසක්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට 30,000ක පිරිසක්, ඊට අමතරව තවත් ඉදිරියේදී ලැබෙන නියමිත ක්ෂේත්‍රවලට තවත් ඉතාමත්ම විශාල පිරිසක් ඊස්රායල් දේශය කරා යවන්න තමයි සූදානම් කළා තියෙන්නේ. නිවාස පාදක සාතු සේවයට රැකියාව සඳහා මේ වෙනකොට අපි 2,000කට ආසන පිරිසක් විදේශගත කරලා තියෙනවා. එවැගේම කොරියාවට අවුරුද්දකට අපි 10,000ක පමණ පිරිසක් යවනවා. දළ වශයෙන් කල්පනා කළ බලන්න මේ හැමෝම පිටරට ගිහිල්ලා තමන්ගේ ආර්ථිකය හදාගන්න ගමන් තමන්ගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දක්වනවා. හැම ගමකින්ම 4-5 දෙනෙක් පිටරට ගිහිල්ලා මේ විදියට වැඩි වැටු සම්බෙන් රස්සාවල් වලට ගියොත් හැම ගමකම ආර්ථිකය දියුණු වෙනවා. එතකොට රටේ ආර්ථිකය දියුණු වෙනවා කොහොමද? ඕගොල්ලෝ ව්‍යවසායකයෝ බවට පත්වීමත් එක්ක. අපි මේ අමාත්‍යංශය අරගෙන අවුරුදු 2කට ආසන්න කාලයක් මේ වෙනකොට ඩොලර් බිලියන 10.8ක පමණ ප්‍රමාණයක් ලංකාවට ගේන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ජවිප කියන විදියට සල්ලි නොයව හිටියනම් අපේ රට ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. ඩොලර් මිලියන 20ට විතර වැටී වෙච්ච එක ඩොලර් බිලියන 5 මාරකට විතර සංචිතයේ උස්ස ගන්න පුළුවන්කම ලැබුණේ ඒ විදේශගත ශ්‍රමිකයෝ ලබා දීපු දායකත්වයක් එක්ක. හැබැයි දැන් මේක බලාගෙන ඉන්න බැරිකොට මේකට විරුද්ධව නොයෙක් දේවල් කියනවා. ඊශ්‍රායලයේ කරා යවන එක නතර කරන්න කියලා මාතර තිබිච්ච රැලියේදී ජනතා විමුක්ති පෙරමුණ කිව්වා මේ ඊශ්‍රායලයේ කරා යවන එක නවත්තන්න කියලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා මේ තරුණයෝ රස්සාවක් කරලා කීයක් හරි හොයාගෙන ඇවිල්ලා රට ඇතුලේ ව්‍යාපාරයක් පටන් ගත්තොත් මේ හිඟන දේශපාලඥයොන්ට තමන්ගේ හිඟමන කරගන්න බෑ. මේ ගොඩක් හිඟන දේශපාලඥයෝ කැමති මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවට, මිනිස්සු ප්‍රශ්නවල ඉන්නවට. ප්‍රශ්නවල ඉන්නකොට ගිහිල්ලා අරක බෙදන්න මේක බෙදන්න අජිත් ප්‍රේමදාස මහත්තයා බොහොම කැමති බෙදන්න. මිනිස්සු වැටෙනකම් බලාගෙන ඉන්නේ. රටේ ආර්ථිකය වැටිච්ච වෙලාවේ අපි ගිහිල්ලා කිව්වා බාරගෙන මේ රටේ ප්‍රශ්න විසඳන්න උදව් කරන්න කියලා. එතකොට කිව්වා නෑ, ඒකට විසඳන්න බාර දෙන්න බෑ, මට මේ අවදානම ගන්න බෑ කියලා. හැබැයි අවදානම ගන්න බෑ කියන ගමන්ම එතුමා දැනගෙන හිටියා රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා, මිනිස්සු අමාරු වැටෙනවා. එතකොට මට පුළුවන් බෙදලා මේ වැඩේ ඡන්ද ටික එකතු කරන්න කියලා. හැබැයි මේ හීනේ හොඳ වුණා. රටේ එහෙම බෙදන්න පුළුවන් තත්ත්වේ නැතුව මිනිස්සු ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් කරන්න අපිට පුළුවන් වුණා.